පතෙන් ඉන්න ගත්තනේ. ඊරෝසෙම දුක මෙන්න. තාහර පීපුවා. මැඩම් සර් නම් එළියට ගියා. ආ. අම්මි ගෙදර යමුකෝ. මොකද්ද ළමේ පොඩ්ඩක් ඉන්නකෝ. පොඩ්ඩක්වත් ඉන්න බෑ. මොකෝ රංජන් ගියේ නැද්ද රාජසිංහගේ පොත් සාපයුවත් කරන්නකට? අපිට ඉතින් කිව්වේ නෑනේ මට. ඒ වුණාට මෙයා නම් දිගටම ගියා මැඩම් කඩේ. කවුරු කවුරුත් කඩේ නම් ගියා. අපි ඉතින් බලන්න හිටියා. මැඩම් මම බොන්න මොන හරි ගේන්නද? නෑ ඕනේ. මේ පොත් සාපුව වැහෙන්න යනවා. තව තව පොත් සාපුව ඇරෙනවා. කාට කියන්නද? මං ඇවිල්ලා ගියා කියන්නේ. හොඳයි. අද කියන්නේ රාජසිංහගේ පොත්සප් විවෘත කරන එකද? අපට කියලා තිබ්බා. ඒක ඉතින් අපට ඕවා ගැන සනීපයක් නැහැ මිසි. බලන්න එපේ මිනිහ වෙනස්සලා තියෙන තරම. දැන් අර ඉස්සර තිබිච්ච නිවට ගතිය නෑ. පලාතකවත් නෑ. හැබැයි කෙලින්ම ප්‍රභූවරයෙක් වෙලා. දන්නවද ප්‍රභූවරයෙක් කියන්නේ මොන වගේ කෙනෙක්ද කියලා? ඇයි නමන්නේ? මෙන්නකෝ. ප්‍රභූවරයෙක් කියන්නේ අඳුනගත්තත් අඳුනන්නේ නැවගෙ ඉන්න කට්ටියට. අද රාජසිංහ තිටි එහෙම තමයි. මේ මාව දැකලත් මේ මිනිස්සු අඳුරන්නේ නැහැ වගේ හිටියනේ. අනේ ඇත්තට මිනිසුන්ට මෙච්චර ඉක්මනට මුලා මතක වෙනවනේ. අර පාරක් පාරක් ගානේ පොත් පෙට්ටි කරේ තියාගෙන ගිය විදිහ මේ මිනිස්සුන්ට මෙච්චර ඉක්මනට අමතක වුණානේ. ඔය හිතිවිලි අත් කරගන්න මිසි. ඔය තියෙන තරහ. ඒක මිසිගේ හිතට වේදනාවක්. අපි ටියුෂන් එක ලෑසි කරලා දෙන්නකෝ. ඇයි? දැන් ටියුෂන්ත් නැද්ද? තියෙනවා. ගෙදර පිරිමහ ගන්න මදි මිසි. මං ටිකක් කතා කරලා එන්නම්. මොනවද අපේ ධෝනි කියන්නේ මිස් නාමසුන්දර? ධෝනි අම්මේ අම්මට උගක් ආදරේ වගේ. අම්මේ මට කෝල ගන්න මගෝ. අර පලිගුණෙන් දාදන පුතේ ගිල්ල ඉල්ල ගන්න. මිස් නාමසුන්දරට යන්න බැරි වුණා නේද? රාජසිංහ මහත්තයාගේ පුත්සප්ප විරුද්ධ කරන එකට. යන්න තමයි හිටිය රන් වලිය. ටිකක් සනීප මාදිරිය වගේ. කොහොමද සෙනග හිටියද?
ඔව් මේ සෙනග හිටියා. රජිනි තමයි විවෘත කරේ. ඒ කියන්නේ රාජසිංහ හොඳටම දන්නවා මේ සැරේ රජිනි දිනන විදිය. එහෙම නැතුව ආවට ගියාට වැඩක් කරන මිනිහෙක් නෙමෙයි රාජසිංහ. මටත් ඒකම හිතුණා. මොකද්ද මේ පොත? The Buddha and His Teachings. මේ සංසාරේ දිග වැඩි රම්මලි. ඒක නම් ඇත්ත. මේ සංසාරේ හරිම භයානකයි. හරිද? තාත්ති ඊයේ මට කතා කරා. ඉතින් මට එන්න කිව්වා. ඔයා මොකද කිව්වේ? මං කිව්වා අම්මයිමයි දෙන්නම එන්නම් කියලා. අපි යමුදම්. ජපානේ ගොඩක් ලස්සනයිලු. මේට වඩා ලොකු ඉස්කෝලෙ තියෙනවලු. අම්මා! ආතත් ටික ලකුණම යන. අම්මට පුළුවන්ද මං නැතුව ඉන්න? මට මහා විතරයි නැති නොවෙන්න පුළුවන් රත්තරනේ. වයිති රවිසරගේ පුතානේ තාත්තිට කැමති දෙයක් වා කරන්න. ඔයා මෙච්චර දුර පන්සලකට ආවේ? නොකා නොබී බලාගෙන ඉන්න පුළුවන් දර්ශනයක්.
වාව දැකීම සතුටක්. නාරදට හුඟාක් ලංවලා හිටිය කෙනෙක් දකින්න ලැබිච්ච එක මටත් සතුටක්. මේ කොහොමද පුතාලා? හැදෙනවා. වටිනා මල් ගස් හදනවා වගේ මං පෝර ටික වතුර ටික දානවා. ආදරේ දෙනවා. ලොකු පුතාණන් නාරද වගේමයි. වැඩත් පිළිවෙලත් දෙක මේ වගේ. ඒ වුණාට මම ප්‍රාර්ථනා කරන්නේ රන්මැලි නාරදට වගේ පියාඹන හිතක් ඇති නොවේවා කියලා. මං යන්න ඕනේ. රන්මැලි. ආයෙම නාරදව බලන්න ගියාද? නාරද බලන්න? කොහෙටද? කනත්තට. ඔව් ගියා. කීප වතාවක්ම ගියා. නාරද මට හුඟක් ආදරෙන් හිටියා රන්මැලි. මං එයා වෙනුවෙන් එයාගේ කටයුතු ටික ඉදිරියට ගෙනිච්චා. ඒක හොඳයි. මටත් පුළුවන් උදව්වක් මං කරන්න. එහෙනම් නාරදත් එක්ක සම්පූර්ණ කරන්න බැරි වෙච්ච නාට්‍ය මාත් එක්ක කරන්න. එහෙම ලියන්න තරම් හිතට නිදහසක් මට දැන් නැහැ. එහෙම කියන්න එපා රන්මැලි. නාරද මට කිව්වා ඔයත් එක්ක එකතු වෙලා එයාට සම්පූර්ණ කරන්න බැරි වෙච්ච නිර්මාණයක් කරන්න කියලා. නාරද ජීවතුන් අතර නෑ කාව්‍ය. නාරද මාත් එක්කම ජීවත් වෙනවා රන්මැලි. මං ගෙදරින් එළියට බැස්සේ නෑ නාරදට කියන්නේ නැතුව. සහතික ඇත්ත. මේ සංසාරේ පුරාම එයා මාත් එක්ක ජීවත් වෙනවා. මේ දැනුත් එයා මාත් එක්ක පන්සල් ආවා. මන්ද මේ ඇස්තමේන්තුව දැන් එන්න එන්න වැඩි වෙලානේ මාධවි. මට වෙන්නේ මේ ඉංජිනේරුව මම රවට්ටන ඕනේ. රාජා. මේ දිගේ කකුල මෙතන චුට්ටක් කා කියනවා බලන්නකෝ. රිදෙනවානේ. ආයි. බලෙන් බලෙන්. අනේ මන්ද නැමෙ මේ. මාලිගා හැදුවට. මට මේ ගියේ දාලා යන්න නම් මම මොකද්ද වගේ. කොතන මෙතනද? ඕවනේ මේ මෙතන බලන්නකෝ චුට්ටක්. හරි සනේ පයනේ. හැබැයි ඉතින් මේ ගෙදර තියෙන වාසනාවට තමයි අපිට හරි ගියේ. ඔයාගේ මහන්සිය. මම ඉතින් දත කාගෙන ගියා තමයි. දැන් ඉතින් ඔය ජානුගුට ඉන්න බැරියක් මාරෙක් වගේ. ඒ ඉතින් මාත් මේ රජිනක් වගේ ඉන්නේ. අනේ මන්දන කර්ම කියන්නේ මාධවි. මෙච්චර හම්බ කරලත් මට මගේ දේකට වියදම් කරන්න හිතෙන්නේ නැහැ. මගේ දේකට කිව්වද? අඩු ගානේ මේ කඩි පැකට් එකක් අරගෙන කන්නේ හිතෙන්නේ නැහැ නේ. එනේ මන් දන්නේ. කොහොමද? දැන් ඉතින් මේක ඇන්තර මොහොතින් රැක බලා ගන්න ඕනේ. මාධවි කියන්නේ හොඳ වීරයවන්ත කෑමදර. හිතේ ධෛර්යයයි සමගිය සාමුදානෙ තියෙනවා නම් අන්න එච්චරයි. පොත් බිස්නස් නේද කරනවාගේ. තමුසෙට ණයට පොත් ගන්න පුළුවන් විදිහට මම පොත් සාප්පුවට කතා කරලා දෙන්න. අපි
අපි එහෙනම් ගිහින් එන්නම් සර්. මාධවි කියන්නේ හොඳ සීලාචාර ගෑන් ළමයි. අපි ගිහින් එන්නම් වැඩ. හොඳයි. හොඳයි. හොඳයි.